जोनी हो पीरमेक කවද විශ්වාස කරන්නේ කෞද විශ්වාස කරන්නේ මම තමයිම් බට කරදර කරේ කියලා. ගිහින් ලෝකේටම කියලා බලපං කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ගැහැනියක් පිරිමෙක්ට කරදර කලා කියලා ජොනි ඩෙෆ්සා ඇම්බ හාඩගේ නඩුවේ අවසන් බාගේයේදදි ජොනි ඩෙක් නීතිීයු මහත්වරු එක්තර දුරකථන හඬපටයක් වාදනය කරනවා ඒ හන්ඬපටේ සඳහන් වනු දෙයක් තමයි මේේ කෙ හෝ ජොනී ඩෙක්ක සහ ඇම්බගේ නඩුව මේවන විට මුළු ලෝකේම අවධානය දිනාගෙන තිබෙනවා ගෘහස්ත හිංසනය කියන්නේ ප්‍රසිද්ධිය කතාබාට ලක් නොවනම තෘගාවක් ඒ අතරනුත් කාන්තාවන්නති පිරිමිට සිදුවන අසාාරණකම් ගැන කතා නොවන්න තරම්. නමුත් ඇත්ත තයි බොහෝ පිරිමින් කාන්තාවන් නිසා දුක්විදිෙනවා ජොන ඩෙක් කියන්නෙත් ඒ වගේ පුද්ගලෙක්. මාගේ හිටපු සැමාව වන ජොනි ඩෙස්් තමාට ගෘහස්ත හින්සය කළබවට චෝධනා කරමින් ඇබ හර් දෙදස් දහ නමේ වර්ශයේේදිී නිකුත් කළ ප්‍රකාශයක් සමග ජොනී ඩෙෆ් ආදරය කළ රසිකන් සියල්ලම් වගේ ඔහව පිළිකල් කරන්න පටන්ගත්තා ඕන්ට ඩෙෆ් එ පාවුණ ඇම්බ ඒ කාලේ ප්‍රකාශ කළේ මේ වගේ දෙයක් ජොනි ඩෙෆ් අපි කසාදබන්ද කාලින්දලම මට වාචිකව වගේම ශාරීරිකව හිංසා කලා මම ඉතාමත්ම අපහසුතාවයන්ට පත්වනා ජොනී ඩෙෆ් මට කරර්දර කන්න නිසා නමුත් ඇගේ මෙම චෝදනා පරස් පරවන්නට පටගතේන් ජාලයට නිකුත්වුණු ඕුන් දෙනා කළ කතා බාක හඬ පටයක් සමඟයි ඒයන්වා සැබෑවටම හිංසාාවට ලක්වී තිබෙන්න්නේ ඇම් හට්නවේ ජනනිඩ ඇබ හඩ විසින් ජොන ඩෙෆ් කළ හිංසා ැසක් ඩෙක් වසන් කරගෙන ජීවත්තු ආකාරයක් මේ සමග හෙලිය වුණා ඇම්බ විසින් ජනීඩක්ක මහුණනට පහරදුන් බවත් ඕට භාජනවලින් පහරදුන්න ආකාරයක්ත් එම හඬපටෙන් හෙලියුුණ මේ සමගම කාන්තා හිසනය ගැන පමණක්ම කතා කළද ලෝකය පුරා කාන්තාවන් අතින් හිංසනයට ලක්වුණු බොෝ දෙනා තම දුක්බර කතා ලෝකයට කීට පටන්ගත්තා මේ හෙලි ීමත් සමගම ජොනිඩෙ හැරගිය දහසකු ත්‍රස්සිකයන් නවතවතාවක් ඕට ආදරය කරන්න පටගත්තා කොහම නමුත් තන් ජොනිඩෙක්ගේ ෘතිය ජීවිතය වගේමෞද්ගලක ජීවිතයක්ත් කඩා වැටි යරයි. ඒවුණට මරණ තුනක් තියෙන මිනිෙක් පැනිිකෑාවගේ වැඩක් ජොනි ඩෙෆ් පසුගේදා කලා ඒ ගැන කාගෙත් අවධානයක්ත් යොමනා නඩුව කතා කන්නකට ජොනිඩෙෆ් උසාවිී තුළ චිත්‍රාන්දින දර්ශන මාධ්‍ය තුළ වැඩිපුර අධනයට ලක් වුණා මේ අත ඇම් හඩගගේ තිස්වැනි උපන්දිනේදදි ොන ඩේ ඇබක් රන්ඩ වෙලාතියෙනවා ඒකට පලිගැනීමක්විදියට ඇබ විසින්. ඩක ඇඳවඩ ල්ල පහ කලා කියලා ජොනි ඩප් චෝදධනානගලා තිෙනවා ඇබ තවදුරටත් පවසලා තියන්නේ එක ජොන ඩෙක්ක බල්ල කරපු වැඩක් කියලා ජොni ඩප්ඒට කියලා තින්නේ ඒදේ බර රාත්තල් හතරක් විතර වෙනගේලත් බල්ලෙක්ට එචර යන්නේන්න හැ කියලාත් ඒගේ එක වතාවකදි ඇබ විසින් ජොනි ඩේ පෑ ගනාවක් නාන කාමරේ තුළ සිර කරලා තියෙනවා අවස්ථා කිහිපේකදීම ඇඹ විසින් ජන ඩේ තුवाල සිදුවෙන්නම පහරදීලා තියෙනවා කොහම නමුත් මේ නඩුව සම්න්ධෙන් මාධ්‍යවේදදියක් ලෝන් මස්කින් නැසූ ප්‍රශ්නයක ලෝන් මස්ත කට උත්තර නැති ඇ ලෝන්මස්කෙන් නසායිති ප්‍රශ්නය තමයි ඇම්බ හාඩ් ඔබගේ ඇඳමත මල පහකළේ නැද යනුව. ඒවගේ මක්වමෑන්ටු චිත්‍රපටියෙන් ඇම් හාඩව ඉවත් කන්න ලෙස ගැසු පෙත්සමේ අත්සන් මේ වන විට මියන දෙක පහු කල්ලා තියවා. නඩුේදි මේ ගැනත් අවධනය යොමුණනා කොහම ජොනි ේ කියන්න්නෙත් ගෑනු හට ගොඩක් තිබුණු පුද්ගල. ඕගේ පලළමු විවාහයේ සිද්ධ වෙන්න ඉදස් නසූතුන වර්ශේදී ඒක එදස් නම සැසූ පහවර්ශේදී අවසාන වෙනවා. ෙ හො පළ බිරිඳෙ දැනහැඳරුම් මතමයි න ඩ නමට අවතීරන වෙන්න හෝ තාමත්ම එක්මනින් ලෝකේ විශාලතම සිනමා තරුවක් බාට පත් වනාා නමසසි අසුූ පහවර් ෂේදි න ඩෙ ලී ෆෙන්න්් සමග විවාාග විසගත්තාා එ නමස අස්සු අටවර්ශේදී ඒ සම්බන්ධතාවේ අවසාන වවා. එ නමසි අස්සූ නමේදි විනෝනා රයිඩ සමග විවාහග විස ගත්තා අතර එ නමසි අනුව තුනේදී ඒ විවාහයත් අවසාන වෙනවා එ නමසි අනු හතරෙදි කේට් ෝස් සමඟ එක දිවිගෙවීම ආරම්භ කන්න . ම අනු අටේද ඒ විවාහය අවසාන කරනවා එදස් නමසිය අනු අටවර්ශේදී වැනිසා පැරඩයිස් සමඟ විවාහ ගිවිසගන්න ජෝනීඩෙක්් ඇස සමඟ දෙදස් දොළහ වර්ශය දක්වා දිවිගේව්වා ඉන් පසු දෙදස් පහළො වර්ශේදී ඇම්හර්ත් සමඟ විවාහී දෙදස් දාාහතව වර්ශේදදි දික්කසාද වවා. කොහොම නමත් ජොන ඩෙෆ් ජීවත්වෙන්න තනින් ඕහට කාන්තාවන්න එපාවෙලා හු දැන් හොදකලාව තමයි ජීවත් වෙන්නේ කෙසේ හෝ අනාගතය කොමකින් කුමක්වේද කියලා කියන්න පිටහරිටම බෑ. චිත්‍රටි හාර ජ නි ඩ ෝි තියක්ුත් හ පෞද්ගලි ජී. ඉතාමත්ම ආසාර්ථකයි ඉති හ සම්බන්ධලත්ම තොතුර ලැබුණු සැනින් ඔබ එත්ත අරගෙනෙන් අපි බලාපොරොත්තුයෙන් ඉන්නවා ඉතින් මේ ගැනවාගේ අදහ සනිවාරයෙන්ම පහලින් කමෙන්ට්රන්න අමත කරන්න එපා අපි මේ වගේ අලුත්ම වීඩෝකින් හම්බට බලාපොරොත්තුවෙන් අදට සමුවරගෙනයන්නට තමයි සූදානම් වෙන්න ඕයාල තාමත් අපේ චැනල්ල සබස්ක්‍රයිප් කරනත්තං අනිවාාරෙන්ම පහලින්තියන රතු පාටන කොබ බස්ක්‍රයිප් කරන්න ඒගේ පුංචි බෙල්ලයික න්නෙක්ලෙක්කරොත් අපි ොලත්ේ වීඩියව දාාපුගමන් යාලගට ගෙන්න්න ගැනීම හැකිියාව තියෙනවා ඉතින් අපි අලු ව. ು ದಾವසාක්.